අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම වැඩ බාරගත්තේ මුදල් අමාත්‍යවරයා ලෙසයි. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේදී චාම් උත්සවයක් සංවිධානය කර තිබුව අතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ ඒ මහතා අභිනව තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. සර්වාගමික නායකයන්ගේ ආශිර්වාදයේද මෙහිදී හිමි වුණා. මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් සංකේතාත්මකව රුපියල් 5000 නෝට්ටුවක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරු අග්‍රාමාත්‍යවරයා පැමිණියේ කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයටයි. එෙහිදී බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස නිල වශයෙන් තම රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙහිදීද අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ අද පසුරුවේ. බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ මේ නිමිත්තෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබුණා. විශේෂයෙන්ම මේ අමාත්‍යංශයේ වැදගත්කම කමුන්වහන්සේලාට අමුතුවෙන් මම කියන්නේ නැහැ. අපි 2015 යනකොට මම හිතන්නේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වුණු නගරය බවට කොළඹපත් වෙලා තිබුණා. ඊට පසුව වුරුදු පහේ පසුබෑම එක තමයි අපි වැඩ බාරගන්නේ. ඉතින් ඔබට තියෙනවා විශාල කාර්යයක්. අර පසුබෑපු වුරුදු පහ ආපහු 2015 තත්ත්වයට ගෙනින්නත් එතනින් එහාට ඉදිරියට ගෙනියන්නත් තියෙන වගකීම තියෙනවා ඔබට. විශාල වගකීමක් මේ අමාත්‍යංශය තුළට ලැබිලා තියෙනවා. අපි යුතුකම වෙන්නේ මිනිසුන්ට අපි අමාත්‍යංශයෙන් විය යුතු ඉහළම සේවය අපි ලබා දිය යුතු තියෙනවා. ඒ සඳහා කොළඹ නගරය, නුවර, ගාල්ල ප්‍රධාන නගර යාපනය මේවා පිළිබඳ විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුව තියෙනවා.